සසරකට ප්ලාස්ටික් බෑග් මිලියන 500ක් ලොව පුරා භාවිතා වේ. සෑම විනාඩියකටම වරක් ප්ලාස්ටික් බෝතල් මිලියන 1ක් මිලදී ගැනේ. වසරකට ප්ලාස්ටික් ටොන් බිලියන 13ක් සාගරයට එකතු වේ. වසරකට ප්ලාස්ටික් සෑදීම සඳහා තෙල් බැරල් මිලියන 17ක් අවශ්‍ය වේ. වසරකට මුහුදු ජීවීන් ලක්ෂයක් පමණ ප්ලාස්ටික් නිසා ජීවිතක්ෂයට පත් වේ. ප්ලාස්ටික් දිරාපත් වීමට වසර 400කට වඩා කාලයක් ගත වේ. මිනිසුන් ජනනය කරන කසල වලින් 10%ක්ම ප්ලාස්ටික්ය. මෙය මෙසේ වෙද්දී ප්ලාස්ටික් නිසා ලොව උද්ගත වන ව්‍යසනය ඉමහත්ය. ප්ලාස්ටික් යන සුලභව අපාතර භාවිතා වන නාමය ග්‍රීක භාෂාවේ ප්ලාස්ටිකෝස් යන වදනින් බිඳී ආවේකි. බිඳීමකින් තොරව වෙනස් කළ හැකි යන අරුත එහි ගැබ්වී ඇත. ප්ලාස්ටික් යන නාමයේ යටතේ නිෂ්පාදන වර්ග දෙකකි. ස්වාභාවික වායු, ගල් අඟුරු, බොරතෙල් එනම් පොසිල ඉන්ධනවල අතුරු ඵලයක් ලෙස නිපදවන ප්ලාස්ටික් හා එළවලු තෙල්, මයි ඔක්කා, ලී කුඩු පිදුරු වැනි ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරනු ලබන ජෛව ප්ලාස්ටික් යන දෙවර්ගයයි. 99%ක්ම ප්ලාස්ටික් නිෂ්පාදනය කරනු ලබන්නේ බොරතෙල් යොදා ගැනීමෙනි. ඒවා තාපස්ථායි හා තාපස්ථායි නොවන ප්ලාස්ටික් ලෙස බෙදා දැක්වේ. තාපස්ථායි නොවන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට භාජනය කළ හැකිය. අද දිනේ වන විට ලොව ප්ලාස්ටික් භාවිතය ඉතා ඉහළ අගයක් පවතින අතර මිල අඩු බව, නිමාවේ ඇති සිත්ගන්නා සුළු බව, සැහැල්ලු බව හා කල්පැවැත්ම විවිධ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමට ඇති හැකියාව මෙන්ම ජලය සමග ප්‍රතික්‍රියා නොකිරීමද මෙයට හේතු ලෙස දැක්විය හැකිය. වසරකට ලොව පුරා ප්ලාස්ටික් ටොන් මිලියන 350ක් පමණ නිෂ්පාදනය වන අතර මෙම ප්‍රමාණය වසර 2050 වන විට 3 ගුණයකින් පමණ ඉහළ යන බවට ගණන් බලා ඇත. මෙසේ වර්ධනය වන ප්ලාස්ටික් නිෂ්පාදන නිසා ඇතිවිය හැකි පරිසර හා සෞඛ්‍ය තර්ජන ඉමහත්ය. මෙයට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැක්කේ ප්ලාස්ටික් භාවිතයෙන් පසු ඒවා නිසි ලෙස බැහැර නොකිරීම හා ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමු නොකිරීමයි. ප්ලාස්ටික් දූෂණය නිසා ඇතිවිය හැකි දේශගුණික මෙන්ම ජෛව ප්‍රජාව තුළ ඇතිවිය හැකි ගැටලු පිළිබඳව නිවැරදිව වටහා ගැනීම පිණිස ප්ලාස්ටික් නිෂ්පාදන, එහි භාවිතය හා නිෂ්කාශනය පිළිබඳව දැන සිටීම වැදගත්ය. එදිනෙදා භාවිතයේදී ප්ලාස්ටික් වර්ග 7ක් හඳුනා ගැනේ. පොලිඑතිලින් ටෙරප්තලේට්, වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලින්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, අඩු ඝනත්වයෙන් යුත් පොලිඑතිලින්, පොලිප්‍රොපිලීන්, පොලිඑස්ටරයින් සහ මිශ්‍ර ප්ලාස්ටික්, මිලිමීටර 5ට වඩා කුඩා විශ්කම්බයෙන් යුත් කැබලි සහිත ප්ලාස්ටික්, ශුද්‍ර ප්ලාස්ටික් ලෙස නම් කෙරෙන අතර ඒවා තවදුරටත් කැඩි මයික්‍රෝ 0.1ට වඩා කුඩා වූ විට නැනෝ ප්ලාස්ටික් ලෙස නම් කෙරේ. අධික හිරු එළිය, වැස්ස වැනි බාහිර සාධකවලට මූණ දීමේදී ප්ලාස්ටික් භාණ්ඩ කැඩී බිඳී යාමෙන් ඇතිවන ප්ලාස්ටික් ද්විතීක ප්ලාස්ටික් ලෙස නම් කෙරේ. දන්තාලේප, රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා නිපදවන ශුද්‍ර ප්ලාස්ටික් ප්‍රාථමික ශුද්‍ර ප්ලාස්ටික් ලෙස හඳුන්වයි. තැන තැන ප්ලාස්ටික් කසල දැමීම නිසා එහි ඇති කුඩා ප්ලාස්ටික් කැබලි හෝ ප්ලාස්ටික් භාණ්ඩ දිරාපත් වීමෙන් ඇතිවන කුඩා ප්ලාස්ටික් කැබලි වාතයේ, පසේ හා ජලයේ දැකිය හැකිය. මෙම ශුද්‍ර ප්ලාස්ටික් අවසානයේදී ජලය සමග එකතු වී ඇලතොල ගංගා හරහා මුහුදට එකතු වීමෙන් අහිතකර පාරිසරික තත්ත්වයන් ඇති කෙරේ. අදවන විට පස, ජලය, වාතය ශුද්‍ර ප්ලාස්ටික් වලින් දූෂණය වී ඇති අතර එක් පුද්ගලයෙකු තුළට එක සතියකදී ප්ලාස්ටික් ග්‍රෑම් 2ක් පමණ ඇතුළු වේ. ජල නලවල මෙන්ම බෝතල් ජලයේද ශුද්‍ර ප්ලාස්ටික් දැකිය හැකිය. ශ්‍රී ලංකාව තුළ කරන ලද පර්යේෂණයන්ට අනුව මුහුදු මත්ස්‍යයන්ගේ මෙන්ම ආහාරයට ගන්නා ලුණුවලද ශුද්‍ර ප්ලාස්ටික් අඩංගු බව සොයාගෙන ඇත. ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයෙන් පසු එනම් එක්වරක් පමණක් භාවිතා කර නිෂ්කාශනය කළ භාණ්ඩ පරිසරයට බැහැර කිරීම නිසා ඇති වී තිබෙන තර්ජන ඉමහත්ය. යෝගට් කෝප්ප, පෙට් බෝතල, ෂොපින් බෑග්, සිලිමලු, පිඟන්,
හැඳි කෑරොප්පු කොටන් බඩ්ස් උදාහරණ ලෙස දැක්විය හැකිය. ලොව පුරා භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන වලින් 50%ක්ම මේ ගණයට අයිති වෙයි. මෙසේ පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා ජල දූෂණය මෙන්ම ජලජ සත්ත්ව ප්‍රජාවට සිදුවන හානිය මෙන්ම කොරල් විනාශයද දැකිය හැකිය. පෘථිවියට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් 65% 80% අතර ප්‍රමාණයක් නිපතවන්නේ සාගරයේ ඇති ශාක ප්ලවාංගයන් තුලින් වන අතර ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසා ඒවා විනාශ වීමද සිදුවේ. සූර්ය විකිරණවලට ප්ලාස්ටික් නිරාවරණය වීම විශේෂයෙන්ම පොලිතින් නිරාවරණය වීම නිසා මීතෙන් හා එතලින් යන හරිතාගාර වායු පිටවේ. තවද ප්ලාස්ටික් ජීවන චක්‍රයේ සියලුම පියවරවලදී හරිතාගාර වායු විමෝචනය වන අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිසීම මගින් පරිසරයට ඩයොක්සින්, ෆියුරාන් වැනි පිළිකාකාරක වායු එකතු වේ. ඒ අනුව පාරිසරික දූෂණය හා සෞඛ්‍ය බලපෑම අවම කර ගැනීම සඳහා නිසි විධිවිධාන යෙදීම ඉතා වැදගත්ය. මෙහිදී පුද්ගල මැදිහත්වීම හෙවත් තමා විසින්ම මෙම විනාශකාරී තත්ත්වය අවබෝධයටගෙන එදිනෙදා ජීවිතයේදී කටයුතු කිරීම මෙන්ම විශේෂයෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම වැදගත් වේ. සමස්තයක් ලෙස ගත් කල තම පරිසරය පිළිබඳ අවධානයෙන් සිටීම මෙන්ම එය පිරිසුදුව තබා ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක් දැරීම ඉතා වැදගත් වේ. නීති රෙගුලාසි සම්පාදනය හා ඒවා බල ගැන්වීම මගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් පරිසරයට සිදුවන හානිය වැළැක්වීම පිණිස විශේෂිත කාර්යභාරයක් සිදුවේ. එම නීති රෙගුලාසි වලට ගරු කිරීම හා ඒ අනුව කටයුතු කිරීම සෑම පුරවැසියෙකුගේම යුතුයකමකි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් 2021 2030 දක්වා රජය මගින් සම්පාදනය කර ඇති අතර එය 3R සංකල්පයේ පාදක කරගෙනමින් සකසා ඇත. 3R reduce භාවිතය අවම කිරීම, reuse නැවත භාවිතයට ගැනීම, recycle ප්‍රතිචක්‍රීකරණය කිරීම. පළමු පියවර ලෙස ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම සැලකෙන අතර ප්ලාස්ටික් වෙනුවට වෙනත් විකල්පයන් සොයා ගැනීමද මෙහිදී සලකා බැලේ. ප්ලාස්ටික් ද්‍රව්‍ය නැවත භාවිතය මීළඟ පියවර වන අතර එක්වරක් භාවිතයට ගත හැකි ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට නැවත නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතයට ගැනීම ප්‍රවර්ධනය කෙරේ. ප්‍රතිචක්‍රීකරණය ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපහරණය සඳහා විසඳුමක් ලබා දෙන අතර එෙහිදී විවිධ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙන්කොට එකතු කර පියවර ගණනාවක් ඔස්සේ ප්‍රතිචක්‍රීකරණයට ලක් කර ලැබෙන ද්‍රව්‍ය යලිත් නව නිෂ්පාදනයන් සිදු කිරීම සඳහා යොදා ගැනේ. බලශක්ති පිරිමැස්ප විනිමය මෙන්ම අනිකුත් සම්පත් ඉතිරි කර ගැනීමට හැකිවීම මෙම ක්‍රියාවන්ගේ අතුරු ප්‍රතිලාභයක් ලෙස සැලකිය හැකි අතර මුඛ්‍ය පරමාර්ථය ලෙස ප්ලාස්ටික් දූෂණයෙන් තොර වූ සුවපර පිවිතුරු දේශයක් බිහි කිරීමට උපකාරී වීම සැලකිය හැකිය. මධ්‍යම පරිසර අධිකාරියේ හා පරිසර අමාත්‍යාංශයේ පණිවිඩයකි.